හරිනේ දෙවෙනිකන් බලන්න මම දෙවෙනිකන් හදන්නේ නැහැ ඔයගොල්ලන්ට පුළුවන් ඒක හදන්න ඔයද තාමත් ඒක ප්‍රමියන්නේ දන්නේ මේ කාමෝ වයිනේ දෙන්නේ තියෙන්නේ හරි දත්ත ලකුණු කරලා නැහැ දත්ත කියලා ලකුණු කරන්න ඉස්සර උපසතම කියවල දත්ත ටික ලකුණු කරගන්න ABCD සමාන්තර කොහොම සමාන්තරයක් කියලා ලකුණු කරගන්න සමාන්තරාශයකට පළවෙනිම ලක්ෂණය කියලා අපි ලකුණු මේ පාද දෙක සමාන්තරයි මේ දෙක සමාන්තරයි ඒකව ඔබ දැනගන්නවා සම්මුඛ පාද සමානයි ඒක ඔක්කොම දැන් ඒව ලකුණු කරන්නේ මේක විතරයි ලකුණු කරන්නේ يعني DE ලම්භකයි AC DE ලම්භකයි AC මේ පැත්ත විතරයි කොටුව දාලා තියෙන්නේ මේ පැත්ත මේක දාලා තියෙන්නේ මේක මෙහෙම දාන්නේ නැහැ ලම්භ කොහොම දාන්නේ නැහැ එහෙම ලියන්නේ නැහැ එහෙම ලම්භ කියලා මේකට වෙනම මේකට වෙනම ලකුණු කරන්නේ දැන් මේක ලකුණු කරලා තියෙන්නේ දැන් ඒක අරට ලොකෝටයි පොඩිටයි වෙන දෙකකින් ලකුණු කරන්නේ. මෙහෙම ලකුණු කරන්න බලන්න එක පොඩ්ඩක්. මේකෙත් එහෙමයි මේක ලම්භකයි මේ. අනිත් මේ ලම්භකයි කියන්නේ ලම්භකයි කියලා ලියන දින දන්නවනේ. මේ සංකේතේ ලම්භකයි. මේ කාංශ ලම්භකයි. සාධනය කරන්න ඕනේ ABF පාඩ කරගන්න ABF මෙයා. කලාවට දැකලම ගිහලා ඒක හරිය ලේසි. ඔළුවට හයිලයිට් වෙනවා සහ CDE අනේක දෙක වර්ගඵලයෙන් සමානයි කියන්නේ අපි ගාව එකයි තියෙන්නේ ඉතින් අම සමකරන්න දෙන්නේ සියම තමයි මොනවයි මම කියන්නේ නැතුව ඉතලා අපි පොඩ්ඩක් සාකච්ඡා කරමු සමානයි මේ අංග සමකරන්න අඩුම තරමේ එක පාදයක් හරි ඕනමයි එක පාදයක් පස්ස ගන්න බැරුවොත් අංග සමය අල්ලලා කොනමයි පොබුදු ඉස්සෙල්ලා කොන හොයල හොයලා අන්තිමට පාදයක් හොයාගන්න මොකක් අපරාධයක් මහන්සියි ඉන්නේ ඉස්සෙල්ලා එක පාදයක් හරි හොයා ගන්න අඩු ගන්න එකක් හරි තියෙනවා නම් ඊට පස්සේ තව පාද තියෙනවා නම් ගන්න නැත්නම් කොන එක පාදයක් හරි තියෙනවා නම් මේක මම මේක මහන්න බලන්න ඕනේ දැන් හොඳට පේනවනේ හයිලයිට් කරලා නේ ඒ මේක සමානයි ඒ මේක සමාන්තරාශයක්නේ සමාන්තරාශයක සම්මුඛ පාද සමානයි මේ දෙක සමානයි හරි ඔය කියන්නේ කොහොමද AB සමානයි CD සමාන සම් පාද සමාන පිටක් සම් ඉසි එක ඒකත් ගන්න. ඒවා සමාන කරන කියලා පොඩි දෙකකින් පුළුවන්. ඒක ලේසි කෝණ වලට. කෝණ තියෙනවා. මොනවද කෝණ? මේ කෝණේ A දැම්මොත් මේ කෝණේ B. ඒකට සමානයි. ඒකත් අයි මේ දෙක සමාන්තරයි. ඒක පේනවා නේද? හරි එකයි. ඊළඟට තියෙනවා මේ කෝණ දෙක නම් ඒකාන්තර වෙන්නේ මොකද මේ රේඛාව එකක් නෙවෙයි. අයි මේ දෙක සමානයි. මෙන්න මේ පොදු නැගලා තියෙන දෙකට අපි දාගමු තව අකුරු දෙකක් x මේකට y ඒ දෙක සමානයි මේ කෝණ. එතකොට කෝණ දෙකයි අනුරූප පාදයයි. මේ අනුරූප ඉස්සරහින් මේ පාදයයි. ඒකේ අනුරූප ඉස්සරහින් මේ පාදයයි සමානයි කොට ගන්න. හරි. අනේ කියන්නේ කවුරු නැමෝ කියන්නේ අර උත්තරේ කොහොමද කියන්නේ මේ කෝණ දෙකේ නම් දෙක කියන කරුණ වලින් හේතු වෙන මේක වර්ගය සමානයි. අංග සාමයේ උදේම ඕනේ අංග සාමයේ උදේ මාර්ගයෙන් 10 කොටක් ගන්න එක පටන් ගන්නවා ඉතින් නැත් කරන්නේ ඒගොල්ලන්ට වැරදිලක් නැහැ යාම කිව්වේ වායු ප්‍රමයක් නම් අතර ඉලවල් සංකීර්ණ ප්‍රැක්ස් ඕනේ නැති අංග සාමයේ යාම කියලා කියන්නේ කොහෙන්ද ඒක ඕනේ පිටිපස්සෙන් ගිනන කතාවක් නේ ආලෝකේ පාඩමේ යාම කියන පොතෙන් ඒක කියන්නේ ඔබලන්න බැරි වර්ගඵලයේ පාඩම් වලින් ගණන් කරන අනිත් පාඩම් ගන්න සමාන්තරාශයක සම්මුඛ
අකුරු දෙකක් කියන්නම්. පා. මෙහෙම ලිව්වම ඒක බලන්න නෑ ගන්න. සමා සම්පා. සමානයි සමාන ප්ලස් සම්පා දෙක. A කෝණිය සමානයි B කෝණිය. A කියලා කියන්නේ සිම්පල් එක. සිම්පල් A එක සිම්පල් B. ගන්නකො හේතුව ඒකාන්ත විශේෂණයේ මේ ඒකා කෝණ සමාන්තර පාද දෙක කියන්නේ AB සමාන්තරයි CD. හරිද? හරි. ඊළඟට x කෝණය සමානයි y කෝණය b කෝණය. එම නිසා අගලේ දැන් කෝණ දෙකයි පාදේ. AB x කෝණය අංග සමයි CDE ත්‍රිකෝණය අවස්ථාව OOP මේ අකුරු තුන කොහොම ලිව්වත් හරි ඒවන සමාන ඉස්කෝල කියාගෙන මාර්ග බලනකොට වැරදි කියලා නිකන් නෑ සාමාන්‍ය පොත්වල පාවිච්චි කරන්නේ මෙහෙමයි අපි කියන දේ ඕගලන්ට තමයි මේ පා OOP කියන්නේ ප්‍රශ්නයක් නෑ ඒක තමයි කොහොම හැමතැනම පොත්වල පාවිච්චි කරන්නේ OOP එහෙම පාවිච්චි කරන පොදුම වෙනෝ නෑ එම නිසා අංග සමන වර්ගඵලයේ සමාන. එම නිසා ABX ත්‍රිකෝණය අංග සම කිරීමකට වර්ගඵලයේ සමාන. සමානයි. වර්ගඵලයේ කියලා කියන්නේ සමානයි. CDE ත්‍රිකෝණය වර්ගඵලයි. ඕන ලියන්නේ ත්‍රිකෝණ අංග සම නිසා. මොන්නේ ක්‍රමී ගණන් දෙකක්. දැන් යනවා ඊළඟට. එකක් 10යි ඉගෙන ගත්ත ගණන් දෙන්නේ. ඊට පස්සේ අලුත් ක්‍රමයක් දුන්නා. හරි. මුළු ලමා පාඩම නෙවෙයි පිටක් පේන මරිගලියක් තියෙන අර පේන විදිය හොයාගන්න ඉස්කෝල වල කියන්නේ නැහැ බෝ. එයා පෙන්නලා කියනවා මේ දෙක සමානයි ළමයි කියන්නේ කියලා කියනවා. ඔය කොහොමද කියන්නේ. ඕගලන්ට බලන්න බෑ පේන්න. බලන්නේ කියා දෙන්නේ නැහැ. يعني ඒක තමයි අමාරු. මම කියා දෙන්න උගල බලන්න try එකක් ගන්න. හරි. දැන් දෙවෙනි ක්‍රමයේ අංක දෙක සමාන්තර රාශියක අපි 10 ඉගෙන ගත්තා. ඒක උඹට ගණන් හදන්න. මේ විකර්ණයන් තමයි මේ වර්ගඵල දෙක සමානයි. ඒකෙම මේ විකර්ණ මේ කියන්නේ නම් මේ දෙක සමාන. ඒ කියන්නේ හතරම සමාන දෝ. ඒක 10 නම් මේකත් 10යි, මේකත් 10යි, මේකත් 10යි. උගල සමාන්තර රාශිය කොහොමද ඉස්සෙල්ලා දෙන්නේ? එතන මොකද ප්‍රමේය සමාන්තර රාශියක විකර්ණයෙන් වර්ගඵලයේ සමච්ඡේදයේ සමච්ඡේදයේ දෙකට බෙදලා හදියා ප්‍රමේය අංක දෙක සමාන්තර රාශියක එකෙක් විකර්ණයෙන් වගේ සමාන්තර රාශියක එකෙක් විකර්ණයෙන් වගේ එහි වර්ගඵලයේ සමච්ඡේදයේ හරියටම සමාන කොටස් දෙකට බෙදෙනවා හදේ කියන්නේ ඒක නෙමෙයි එතකොට දැන් තව ප්‍රමේයයක් ගන්නවා බලන්න. සමාන්තර රාශියක් තියෙනවා නේද ඒක දාන්න. නේද? දැන් allele විදාන හදන්නකෝ. පොඩ සාරාංශයක් ගන්න මේ ඔක්කොම උදාහරණ මාත්‍රක හදන්න තියෙනවා. ඒවා හදලා මේ ගණන් හදන ක්‍රමය අල්ලා ගන්නවා. ගණන් ටිකක් හදලා පොඩි යාම හරියන්නේ නැහැ. හරි නේද? අලුත් ගණන් දෙන්නේ මේකක්වත් එන්නේ නැහැ හදලා. අලුත් ගණන් දෙන්නේ. එතකොට මේක බලන්න මේ දීතල පොඩු පොඩු අල්ලා ගන්න මොකක්ද මේක තියෙනවා AB දැක්කේ බලන්නකො හරි හොඳට අහගන්නකො දැක්කේ තියෙනවා AB CD සහ BC BE DC සමාන හරි මේ පාදයේ මේක සමාන්තරයි මේ පාදයේ මේක සමාන්තර මේක සමාන්තරයි මේකත් බලන්න මේ පාදයේ මේක සමාන්තරයි මේ පාදයේ මේක සමාන්තරයි අස දෙකක් හරි නේද දැන් මේගොල්ලෝ අපිට කියන්නේ මෙන්න මේවා සමානයි කියලා මොකද ABE ත්‍රිකෝණය වර්ගඵලයේ සමානයි BC මේක දීපු ගමන් මොකද ගන්න ඕනේ මේ දෙක හොයාගෙන පොඩ්ඩක් පාට කරගන්න බැරි ලාව හරි නේද විභාගයක් සමානයි ඕලේ විභාගෙ තියෙනවා සමානයි ඒකවත් දැන් තියෙනවා බලන්න ABE මෙයන් BCD
දැන් මොන දේ කියන පොඩි අවුලක් මෙහෙම මේ කෝණ නම් අපිට ඉස්සර ප්‍රමේයෙත් හැදෙනවා ඒකකින් මේ වෙලාවට විභාගෙදී ඕන එකක් පාවිච්චි කරනවා අපි මේකෙන් හදනවාද අංග සමකරන අංග සමකරලා පුළුවන් දැන් මේක අංග සමකරන්න පුළුවන් දැන් මම තෝර එකින්ම නෙවෙයි අලුත් ප්‍රමේය හදා ඈ ඒකකොට ඕගොල්ලෝ තනියෙන් විභාගෙට පොඩි ආනකොට එහෙම අලුත් ප්‍රමේය හදා ගන්න කොහොමද කැමතියි නැද්ද දැන් මට ඕන මේක ඕගොල්ලන් අර ප්‍රමේය යොමු කරන්න හරි දැන් න්‍යායයන් සමාන කර ගන්නවා දැන් මේ ජාමිති මේ පාර්ණේ තව ක්‍රමයක් තමයි ඒ කෝණ දෙක වර්ගඵලය සමාන කර ගන්නවා ඒකෙදි මේවා තමයි අල්ලා ගන්න ඕනේ මේවා කවුරුත් කියා දෙන්නේ නැහැ Taman දැනගන්න ඕනේ මේක විමු කරන්න ඕනේ දැන් ගන්න කොහෙද කියාගෙන මේක මෙහෙම දෙවම් හරි ළමයි කියලා කියනවා එහෙම හරි ළමයි කියලා කොහොමද ඔයගොල්ලෝ දැනගත්තේ කියන එක නෝම දැන් ඕනේ අපි සාමාන්‍යයෙන් කරන්නේ තවම දිහා තමයි මේක තමයි සමාන කරන්න ඕනේ මෙයා විතරක් කරන්න එයාට සමාන වෙන මොකක් හරි මූලිකයක් හොයනවා මොකක් හරි එක්ක ත්‍රිකෝණයක් පවුලින් කොට එක සමාන්තර රාශියක් මොන හරි එකක් සම්බන්ධයක් හොයනවා ඊළඟට මෙයා වර්ධනය කරනවා එයාටත් සමාන එකක් හොයනවා ඒ වගේම ගන්න ලේඛන මේක එකමයි මේකටත් TQR ත්‍රිකෝණය එනවා මේකටත් TQR ගන්න අමාරු නම් මේකට TQR එක මේකට RS කියනවා එතකොට තව ටික ආයෙත් කොට ගන්න මෙයාට සමාන එක කුයි මෙයාට සමාන එක ඒක එකම වෙනවා ඉල්ලෙන්නේ එතන මේ විතර පාටික ප්‍රමයක් දානමාන ඉවර දෙන්න ගන්න මේක සමානයි මේක කියලා වෙනවා මේක සමානයි මේක කියලා වැඩි ලේසියි පාට මේක සමාන ලේසි ගන්න අමාරු නම් මේකත් ආයෙත් සමාන කරනවා තමයි අපි දැන් ඒවා තියෙනවා බලන්න ඈ එකම යාලකට ඕන ඕ දැන් එහෙනම් අපි මෙන්න මෙයාට සමාන මොකක් හරි සම්බන්ධයක් හොයන්න යනවා ඔකට අහගන්න ඉන්නේ මට කියන්නේ යන සමාන එකක්. ඔගොල්ලෝ දන්නවා මේක දැන් සමාන්තර රාශියක්. ඒ නිසා මේක විකර්ණයක් නේ. ඒ නිසා මේකට සමානද? ඕ. එහෙනම් මෙයා කියන්නේ මේ සමාන්තර රාශියේ කොච්චරද? භාගයක් නේ. ඇයි? ආංගෙලියක් අරගෙන ආංගෙලියක් අරගෙන හරියට මැදින් දෙකට කැපුවාම මේ දෙක සමානද? මේ කැලේ කියන්නේ භාගයයි පන්දෙයි. මේ කැලේ කියන්නේ පාගේ පාන ඒ වගේ තමයි මෙහෙම සමාන්තර රාශිය අරගෙන මෙහෙමනේ බෙදලා තියෙන්නේ එතකොට මේ කැලල මේ සමාන්තර රාශියෙන් භාගයයි එහෙම නැත්නම් මේ කැලල මේ සමාන්තර රාශියෙන් භාගයයි දෙකම සමානයි දැන් අපිට ඕන ලැබෙන්නේ මෙයා එහෙනම් අපි මෙයාම ලියනවා ඒ මෙයාගේ භාගය කියලා මෙයා සම්පූර්ණයෙන් භාගය වෙන දෙක විදිහම භාගය අදිනා කියනවා භාගීය වැඩි කිරීම ඒ b c d වර්ග පහයි මොකක්ද මේ කියන්නේ විකර්ණේ වර්ග පහේ සමච්ඡේදය එතනට ඊටමත් විකර්ණේ වර්ග පහේ සමච්ඡේදය විකයි කරන්නේ හරිනේ හරි ඒක එතන ඉන්න මම අල්ලගෙන පස්ස දැන් මොන එක හරි මෙයාට හරි දෙක මෙයාට BC අය BC එයා භාගෙ නෙමෙයි අපි මෙහෙම දිනවා භාගෙ කියන්නේ පොඩක් අවුලක් මේ දෙක සමාන කරා මේකට මේක සමානයි එක දිනුවා භාගයන් පාරියෝ වැඩි කියලා දුන්නේ. මෙයා ඉන්නේ සමානනේ. එහෙනම් මෙයා සමාන මෙයාට කියලා ඉන්නේ. BD. ඒතකොට BDC. ඒකටත් හේතුව කියන්නේ විකර්ණයේ වර්ගඵලය සමච්චේදය. හරිනේ? මේ සමාන්තර රාශිය මේක විකර්ණය අපතොම මෙයාගේ වර්ගඵලයට සමාන එකක් වුණා නම් එයා සමාන නෑ. මේ BD වෙන්නේ. හරි? ඒ සමාන්තර රාශිය මේ විකර්ණය දැන් අරකට මෙහා මෙයක් සමාන්තර රාශියක් එයා සමාන්තර රාශියක් නේද මේ විකර්ණයක් තමයි ඒකත් සමානයි එහෙනම් BEC එකක් සමානයි BC එකක් සමානයි කාටද ආයතක බිඳුවෙන් තමයි BDC ඒකට හේතුවක් තියෙනවා දැන් නිකන් ඔයාලා කියන කාර්යය මෙයා සමානයි මෙයාට මෙයක් සමානයි මෙයාට නේද ඒකෙන් අපි දාගෙන මෙයා 10 නම් මෙයා 10යි මෙයා 10 නම් එයා 10 එහෙනම් මේ දෙක දෙක ප්‍රත්‍යක්ෂ නම් මේක එකම නෑ කියලා
Karena dengan mana kita alut sama uli, anda katakan alut pramedu. Ini dekoma dahai kerjaan ikolah. Ini yang kita lakukan, mana minimum pramedu puna ikat setega. Alah, ikan terapun, anjing terapun, ikan terapun, saman terapun, ini eva setega puna. Ini tuh nih, puna masih ini saman terapun ini mana rawat. Saman terapun itu pramedu ini tetap kerana baik. Dan minum saman terdekat under pass ke. Ini saman terdekat itu apel. Dikonya kino kita kino. Ejaan minum. Dihemat ini. Dihemat di bawah apel ni. Terima orang di sana ni dia pasir sama itu. Nanti boleh dia pasir ini. Ina ni panen ni apel ni dihemat di bawah dah. Dihemat dah.
මෙහෙමත් දැක්කා. එහෙනම් කොහොමද අපිට අතර වෙන්න අර අපි අඳින ත්‍රිකෝණේ උන්ට මතක තියාගන්න. අපි අඳින ත්‍රිකෝණේ එක පාරක් පාළුවෙන් එකක් සමාන්තර රේඛාවක් දිගේ හිටන්න ඕනේ. ඇස් දෙකේ ඉන්නෙම තියෙන්න ඕනේ. අපි අඳින ත්‍රිකෝණේ පාර තුනක් තියෙනවානේ. එක පාරයක් සමාන්තර රේඛාවක් උඩ දිගේ තියෙනවා. ඕ ආදාය ආදාය කියලා කණිත් එකක් තියෙනවානේ අර ලම්බ උසයි ආදායක ඒ වගේ ඒකත් ආදායක මේ පාළුව මේ ආදායක මේ පාළුව මේ ආදායක මේ පැහැදිලිද හරි ඊළඟට තියෙනවා සමාන්තර මේ පාළුව දෙක මේ සමාන්තර පාළුව දෙක අතරේ ලකුණ මේ සමාන්තර රාශිය මෙහෙම බැලුවොත් කොහොමද එනවා මෙහෙම මෙහෙමද එහෙනම් මෙහෙම මෙහෙමද එහෙනම් මෙහෙම එහෙමද එහෙනම් කොහොමද එහෙනම් සමාන්තර සමාන්තර රාශියේ පාදේ සමාන්තර යෝරුවක් හරියට මේක උඩම තියෙනවා සමාන්තර පාදික උද ගන්න සෙට් එක. එතකොට තමයි මෙන්න මේ සමාන්තර ආශ්‍රය දෙක අතර පිළිතනවා කියන මේ පාඩමේ අර්ථ දක්වලා තියෙනවා. එහෙනම් ඕගලන්ට හඳුනායික මේ දෙක කියන්නේ දෙකක් අතර සමාන කියලා. සමාන තේරුම හිමයි නමුත් මේ පාඩමේ හිම නැහැ. අර්ථ දැක්වීම එක පාඩයක් පාද දෙක සමාන්තර දෙකකට කුළු පිළිතනන ඕනේ. සමාන මේ පැත්තට තියෙන පුළුවන්. මේක කොහොමද සමාන කරන්නේ මේ දෙක සමාන්තරයි එතකොට මේක සමාන්තරයි ඔය එක තමයි ප්‍රමේය තුනක් පළවෙනි එක තමයි යම් කිසි සමාන්තර රේඛා දෙකක් අතර සමාන්තර ආකාරයකම තමයි මේ සමාන්තර රේඛා දෙක අතර මෙන්න සමාන්තර ආශ්‍රයක් තියෙනවා නම් මේක දැන් මේ දෙක අතරේදී මෙන්න මේ A B C D පාදවල මේ සමාන්තර පාද දෙකෙන් එකක් උඩ තියෙන පාදයට තමයි ආදාරක. එතකොට දැන් ඔයාලනි කපාටිත්තේ ඒකවල සර් මේකත් අතෝ ඒකත් ආදාරක. ඔයාලන්ට උනන් මේ ආදාරක කියලා ගත්තා නම් ඔයාලන්ට මේ ත්‍රිකෝණයක නම් එකයි තියෙන්නේ. අනිවාර්යයෙන් මේක විතරයි ආදාරක. ඒක පාදයේ මේ ත්‍රිකෝණේ සමාන්තර රේඛා දෙකම කීතන්නේ. මෙයා අනිවාර්යයෙන්ම ආදාරක වෙනවා නේද? ඔබලන්ට කියන්නේ මේක ආදාරක දෙකක් තමයි ඔයාලන් කියන්නේ මේ ගාන හදන හැටි බලලා අපිට ඕන රූපේ දිහාම ඒකත් හදාගන්න. ඒක අතරේ තියෙනවනේ මෙයා ආදාරක. හරිද? පාතිකම් ප්ලේසියම් මෙයා ආදාරක. පැහැදිලිද? හරි. දැන් ප්‍රමේය කියන්නේ මේ ප්‍රමේය එකක්ව සාධනය කරන්න ඕනේ නැහැ. විභාගයෙන් දැන් ප්‍රමේයක් කියන්නේ සාධනය කරන්න. හරිද? ඊට කවුන්ටර් විභාග ටේබල් සිලබස් එකේ කියලා තියෙන ප්‍රමේය 49 10ක් විතරයි අපිට සාධනය දැනගන්න ඕන ළමයි. මොකද අනිත් ප්‍රමයන් වරණය තුළ දාලා තියෙන සිලබස් එකේ සාධනය දැනගැනීම අවශ්‍ය නොවේ. පුරුවත් පෙදීනොත් එතකොට ගුරු ලෝගන්නේ ඒ පාද ඒ 10 විතරයි සාධනය ආරම්භ කරන්නේ නම් ඒවත් දෙන්නේ නැහැ දැන්. එන්න එක ප්‍රමයක්වත් අපිට තියාගන්න ලැබුවා තමයි නෑනේ. අපට ගානක් ඇටියලා හදන්න. හරි. හයි කොහොමද මේක සමාන්තරයි. සමාන්තර රේඛා දෙකක් නැතුව අපි ඉගෙන ගන්න මේ සමාන්තර රේඛා දෙක අතර මෙන්න කියන සමාන්තර අක්ෂය. හරිද? තවත් සමාන්තර අක්ෂයක් තියෙනවා. අපි මේක ආධාරක කරගමු. එකම ආධාරකේ මේ ආධාරකේටම සෙට් වෙන තවත් සමාන්තර එකක් හොඳයි. ඒ වෙනුවට
ABCD සමාන්තරාශය පාදහරක් AB ABPQ සමාන්තරාශයක් ආධාරක AB අධ්‍යයනය කරනවා දැන් ඒකවල මේ සමාන්තරාශ දෙක ඔය සමාන්තරාශ දෙක මේක මේකයි මේකයි එකම ආධාරක AB එකම ආධාරක එක එකම සමාන්තර රේඛා දෙකක් අතර තියෙනවා දැන් අපි පෙන්වන්න ඕනේ ඒක වර්ගතලය සමානයි දැන් මේ අපි අඳලා තියෙන රූපේ හැටියට එන්න මේ වර්ගතලයේ එකක් අපි කරා අනිත් එක මේ එනවා ඒ දෙක එකුණේ විදිහට තියෙනවා කියනවා ඔය බිංදුවකට එක මම මේ කියන්නේ නැහැ අවුල නිසා මේ එකමයි මේ අඳලා තියෙන්නේ එකක් මේ විදිහට සමාන ආකාරයෙන් මේක අනිත් එක මේ බිංදුවකට ඒ දෙකේ එකුණේ විදිහින් එකුණේ විදිහින් ඒක මොකද කරන්නේ පොදු වර්ගතලය අල්ලගන්න පොදු වර්ගඵලය මෙන්න මේක يعني ඉරි වැටිලා තියෙනවා බිංදු තැනට මේ මේ එකේ පොදු එක දැන් මේක දිහා බලන්න A B C D වලයි ඒ කියන්නේ A B C D හැදලා තියෙන්නේ මේ කැලේ නුනු මේ කැලේ A B C D හැදලා තියෙන්නේ AB PQ හැදලා තියෙන්නේ මේකෙත් මේකෙත් ඒක වෙනවා එතකොට පොදු එක බිඳුවක් දැන් ඔන්න අපි කට්ටකම ආයතක කරනවා පොදු වර්ගඵලෙ පොඩ්ඩක් පැටලෙන්න මේ දෙක සමාන කරගන්න අර ඉස්සෙල්ලම ගන්නත් දෙන්නත් කරගන්න මේ දෙක සමාන කරගත්තොත් වැඩි හරි මේ දෙක සමාන නම් මෙයාට න්‍යායයක් පුළුවන් මේක හැදෙන්න මෙයාට බැහැ කියලා ඒක නෑ අර ඉස්සෙල්ලම කොහොමයි පොදු වර්ගඵලෙ උත්තරලා එහෙනම් මේ දෙක සමාන කරගන්න පුළුවන් ඒ අපේ ප්‍රමේයය කියන්නේ අංග සමකරන්න පුළුවන්. ඉතින් අංග සමකරන්න. පුළුවන් දේ අංග සමකරන්න. මම කියන්නේ අංග සමකරන්න කි. පකටක ලිපස් ගියාද කලින් දුන්නා. ඉතලාම මොකද මේ අංග සමකරන්න කියලා බලන්න වෙනවාද? අපිට ඕනේ මේ සම්පූර්ණ සමාන්තරස්යෙන් මේකයි වර්ගඵලය සමාන කරන්නේ. ඒතකොට පොදු වර්ගඵලයේ පොඩ්ඩක් පැහැදිලි තියෙන ඉතුරු කැන්නේ කොහොමද කියලා සමාන කරන්නේ. දැන්ට ඔයගොල්ලෝ ගාව තියෙන ත්‍රිකෝණ දෙකක් පරිපාලනය සමාන කරලා ප්‍රමේ දෙකයි තියෙනවා. එක්කෝ එකම සමාන්තරාශයක මේ විකර්ණ කියන සමච්චය දෙන්නේ එකයි අංග සමාන. මේක අංග සමාන කරන්න පුළුවන්. මේක මේ මේ මේක විකර්ණයේ ඉන්න අර විකර්ණ සමච්ච විකර්ණයේ සමච්චය දෙන්නේ ගණ්‍ය මේක විකර්ණයේ නෙවෙයි මේක මේ සාංග සමාන කරන්න පුළුවන් අංග සමාන. ඔබේ අංග සමාන එක පොඩි වැරද්දක් කරන ඔයගොල්ලෝ අපි මේ පාදය මේකට සමානද? දැන් මේ දෙක අනුසම කරන්නේ නැහැ. ඔවුනේ ඒ ABCD ABPQ සමාන්තරාශයක්. ඒ නිසා සමාන්තරාශයක සමප්පාද. මේ පාදය මේකට සමානද? ඔව්. ඒ මේකත් සමාන්තරාශයක්. අනුසම වෙන පුළුවන් වෙනවා. කතා එකක් නැහැ. අනුසමම හොඳ උත්තරයක්. A B C D right මේ දෙක පාද දෙකයි ඉතුරු පාද දෙක මේ දෙක මේකයි මේකයි ඒ දෙකත් ඕනනම් සමාන කරගන්න පුළුවන් ටිකක් දුර දිග යනවා ඈතට ගිහින් පුළුවන් මොකද හේතුව මේ පාදයේ මේකට සමානයි මේ පාදයක් මේකට සමානයි මේ කැල දෙකේම අනුපාතය ඒ කියන්නේ සමානයි ඒක ප්‍රයෝගික කෝණ කෝණ කියනවා එහෙම කියනවා කොහොමද කියනවා එහෙමත් ඒ මේ කෝණය මේකට සමානද මොකද ඒ දෙකට සමාන කරන්නේ නේ හරි එතකොට පාද දෙකයි කෝණය සමසම් නෑනේ ඔන්න මොකද වෙනවද මොන කෝණය වෙන මොනේද අන්තර්ගත වෙන්න මොන විනාම වෙන්න ඕන ඒ මේ පාද දෙක නෙගත්තේ එහෙනම් අන්තර්ගත කෝණය නේ මේ පාද එහෙම දෙපින්දි ඕල්ලාට මාර්ගි පාද දෙකයි කෝණය යන සමතරණියයි. එතකොට මේ කෝණ දෙක සමාන කරගන්න ඕනේ. එකක් දුර දිග යන. ඒ නිසා අපි දැන් අත්තරවට විහු කරනවා. මොකද නම් මේකේ විශේෂකයි. හොඳයි එකක් අපේ සාධනය කියලා තියෙනවා. මේ එක පාදයක් අතාරයි. අපිට නියම අතාරයි. එයා වල ගත්තොත් එහෙනම් මේ කෝණය මේ කෝණය විතර සමානද මේ කෝණයක් ගන්න. එතකොට කෝණ දෙක එක පාදයක්. මේ දෙක සමාන තමයි. ඒක දැක්කොත් අපි අමාරු වෙනවා මේ කෝණ දෙක අවෝල වෙනවා. ඒකෙන් අපි කටපාඩම් කරන්නේ කෝණ දෙකේ පාද දෙක.
ඕගලන්ට නම් මේ පාඩේ ගන්න පුළුවන් ඕගලන්ට නම් මේ පාඩේ ගන්න පුළුවන් අපි ඉස්සලාගත්ත විදිහටම හරි එහෙනම් BP සමානයි AQ සමාන්තරාස්තික සමපාද A කෝණය B කෝණයට සමානයි අනුරූප කෝණ AQ සමාන්තරයි BP කියන්න ඕනේ X කෝණය සමානයි Y කෝණයට අනුරූප කෝණ BC සමාන්තරයි AD කියන්න ඕනේ එම නිසා ත්‍රිකෝණ දෙක අංග සමයි OO අංග සාමයෙන් හොඳට මේක ගන්නවා අංග සාම තනි කරගන්න පුළුවන් නේද අංග සාම එනවා ගන්න තනි කර සම්පූර්ණ ගන්න මහදන්න බැරුවා පහේ කොටස අංග සාම යාවත් ඒ ලකුණු තුනක් හතරක් ගන්න පුළුවන් එතකොට රූපේ ලකුණු කිව්වට ලකුණු දෙකයි අංග සාම කිව්වට තුනයි පහක් එකනවා ගන්න භාගයක් හරි යම්ටි කියලා බය වෙන කරන්න යන්නේ අංග සාම හොඳට ඉගෙන ගන්න BP සමානයි BP සමානයි AQ සමාන්තරාස්තයක ඉස්සලා තියෙනවා සම්